ඇමතිතුමා දැන් දනුෂ්කගේ තහනම ඉවත් කරලා තියෙනවා දැන් එතුමාට ඉදිරියේදී තහනම් වෙච්ච දේවල් නිසා අහිමි වෙච්ච දේවල් ලැබෙනවා කොහොමද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන් දැන් ඔය තහනම අපි කරන්නේ එකක් නීතිපතිවරයා ඒ කියන්නේ කුසලා සරෝජනී වාර්තාවට අනුව කුසලා සරෝජනී වාර්තාවේ දීපු නිර්දේශයක් විදිහට තමයි මේ තහනම සිදු කරන්නේ. එතකොට විශේෂයෙන්ම මේක එතුමා තහනම් කරනවායි කියන එක අධිකරණයට කරුණු වාර්තා කළා තියෙනවා. අධිකරණයට කරුණු වාර්තා කළා නීතිපති උපදේශක තමයි ඔහුව තහනම් කරේ. ඒක නිසා කියන්නේ මේක අධිකරණයේ වාර්තා වෙච්ච නීතිපති උපදෙස් මත ගත තීන්දුවක්. ඉතින් ඒක නිසා නැවත මට ඒ කියන්නේ අමාත්‍යංශයේ මට්ටමේ ඔහුගේ තහනම ඉවත් කරන්න මට ජාතික ක්‍රීඩා කවුන්සලයේ උපදේශක නැවත නීතිපතිතුමාගේ සමග සාකච්ඡා කළා අධිකරණයටත් කරුණු වාර්තා කළා තමයි ඒක ඉදිරි කටයුතු කරන්න ඕන මොකද ඒ නඩුව තවම පවතිනවා. ඒ නඩුව තවම පවතිනවා. එතකොට මොකද අධිකරණයට කරුණු වාර්තා කළා තියෙනවනේ අපි එතුමා තහනම් කරනවා කියලා. එතකොට නැවත අධිකරණයට කරුණු වාර්තා කළා මිසක් අපිට ඒක ඉවත් කරන්න තවම බෑ. ඉතින් එතෙන්දී ඔක්කොම කලින් මට ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් ලබා ගන්න ඕන. එතකොට දැන් ක්‍රිකට් එක මං හිතන්නේ නීතිමය පැත්ත එතුමලම දාපු නඩුවක්. ඒ නීතිමය පැත්ත මන් දන්නේ නැහැ රටේ නීතිය පැත්ත බලන්න නැතුවද කොහෙද වැඩ කරලා තියෙන්නේ ඒකයි මට තියෙන ප්‍රශ්නේ. නෑ දැන් මගෙන් අහලා නෑ මේ ගැන මොකුත්. ඒක තමයි දැන් මෙයාලා හිතන් ඉන්නේ වෙන ලෝකයක් මෙයාලට තියෙන වෙන නීතියක් ඒකනේ ප්‍රශ්නේ. ක්‍රිකට් එක හිතාගෙන ඉන්නවා එයාලා ඉන්නේ ලංකා නීතිය යටතේ නෙමෙයි කියලා. ඒ පැහැදිලිව තේරුම් ගන්න ඕන කුසලා සරෝජනී වාර්තාවට විරුද්ධව තමයි මේගොල්ලෝ උසාවි යන්නේ. ඒ උසාවි ගියපුවාම අධිකරණයේදී අපි කරුණු දෙකක් වාර්තා කරා. එකක් කුසලා සරෝජනී වාර්තාවට අනුව විගණකාධිපතිතුමාට මේ විගණනය කරන්න යනවා කියන එක. දෙවැනි එක තමයි ධනුෂ්ක ගුණතිලකව මේ කාරණේදී විනය ක්‍රියාම ගැටලුවක් වෙලා තිනවා රටට අපකීර්තියක් වෙලා තිනවා ඒක නිසා තහනම් කරනවා කියන්නේ. එතකොට අධිකරණයේ වාර්තා කළා අපි ගත්ත තීන්දුව. ඉතින් මේ අතර මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක කරපු අධිකරණයට කරපු අපහාසයක් මේක. කිසිඳු තීන්දුවක් ගන්න බෑ අපි අධිකරණයට පොරොන්දුවක් දීලා ඒක අපිම අධිකරණයට නැවත ගිහිල්ලා ඒක ඉවත් කරගන්න තුරු අපිට තීන්දුවක් ගන්න බෑ. ඉතින් මන් දන්නේ නැහැ මෙතුමලට ඉන්නවා මහා නීතිඥෝ පිරිවරක්. ඉතින් ඒ අයගේ උපදෙස් අරන් නෙමෙයිද මේවා කරේ කියන එක. මට තේරෙන්නේ ඒක තමයි මං කිව්වේ. එයාලගේ වැඩ මන් දන්නේ නැහැ. මගේ පැත්තෙන් ඔබතුමා අහන්න මම උත්තර දෙන්න. හරි දැන් ඔබතුමන්ලා තීරණයක් ගන්න කොයි වෙලේ නැ මේ දැන් රටේ නීතියට අනුවනේ එතුමා තහනම් කරලා තියෙන රටේ නීතියට අනුව තහනම් කරලා තියෙනවා. ඒතකොට තහනම ඉවත් කරන්න නම් නැවත ප්‍රොසෙස් එකක් තියෙනවා ක්‍රියාවලියක්. ඒකෙදි මම ඉස්සල්ලාම ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් ගන්නවා. ඒ අනුව නීතිපතිතුමා සමග සාකච්ඡා කරන්න ඕන. එතකොට මේ ඊට පස්සේ මේ කරුණු කාරණා මත ඔහුගේ තහනම ඉවත් කරනවායි කියලා අධිකරණයට කරුණු වාර්තා කරන්න ඕන. ඉන් පස්සේ තමයි අපිට තහනම ඉවත් කරනවා නම් ඉවත් කරන්න ඕන. ඔබතුමන්ලා අධිකරණයට කරුණු වාර්තා කරන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉදිරි කාලේ? දැන් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් එතුමා ඒ සම්බන්ධව අපිට ඉල්ලීමක් කරොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්. එතුමා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් අපෙන් ඉල්ලීමක් කළා නැහැ. මුලින්ම ක්‍රිකට් මේ ක්‍රීඩා සභාව මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕනේ කියන එක තමයි අනිවාර්යෙන්. මොකද හේතුව පනත බලවත්නේ. පනතට අනුව ක්‍රීඩකෙක් තහනම් කරපුවාම සංගමයකට බෑ ඒක හිතුවමත් එහෙම ඉවත් කරා කියලා ඒක බලාත්මක වෙන්නේ නැහැ. මම හිතුවා ඒ වගේම ඔබතුමා පහුගිය දවසක අපිත් එක්කම කිව්වා මාධ්‍යට කිව්වා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ලොකු බලාපොරොත්තු ටිකක් තියාගෙන ඉන්නවා මේ කුසලානේ ගේන්න ඉඩ තියෙනවා කියලා. තාමත් ඔබතුමා ඒ ස්ථාවරයේම මෙහෙමයි බලාපොරොත්තු සුන්වේගන යන තත්ත්වයක් පේනවා. හැබැයි තවමත් ධනාත්මකව හිතනවා. ඒ කියන්නේ ප්‍රබල කණ්ඩායම් පරාජයකට ලක් වුණොත් අර එංගලන්තය ඇෆ්ගනිස්තානයට පරාජය වුණා වගේ අපිට වාසනාවකට උඩට එන්න පුළුවන් නම් අපේ වාසනාවත් ඕනමනේ. ඒත් එක්ක දක්ෂකම සහ වාසනාව.
ඉතින් එතකොට එතෙන්දී එන්න පුළුවන් වුණොත් අපි විශ්වාස කරමු ධනාත්මකව හිතමු තවත් අවස්ථාවක් තියෙයි. හැබැයි ඉතින් කනගාටුයි තරඟ තුනක් පිට පිට අපි පරාජය වුණා. ඔබතුමා ඇමතිතුමා හැටියට නෙමෙයි ඉන්නේ තාම ක්‍රිකට් ලෝලියෙක් හැටියටද ඔය ප්‍රකාශය කරන්නේ? නෑ නෑ ඇමතිවරයා විදියටයි ක්‍රිකට් ලෝලියෙක් විදියටයි ඔක්කොටම.